පුළුවන්. අද අපි රසම රස දැල්ල කරියක් හදමු. ඉතින් මේ දැල්ල කරිය හදාගන්න අපි තෙල් ටික රත්නවට පස්සේ සුදු ලුණු ටික දාලා හොඳින් කලවම් කරගන්න ඕනේ. කලවම් කරගෙන ඉවර වෙලා අපි ඒක ලුණු එකතු කරගන්න ඕනේ. මොකද මේ ලුණු ටික හොඳට මේවා සුදු ලුණුත් එක්ක හොඳට ටෙම්ප වෙනකොට හොඳ රසක් එකතු වෙනවා. මේ මාළුවට ඉතින් අපි ඊට පස්සේ හිමියට කපාගත්ත ලුණු ටික එකතු කරගන්නවා. ලුණු ටික එකතු කරගෙන ඒකත් හොඳින් කලවම් කරගන්නවා. ඊට පස්සේ අපිට රම්පේ කරපිංච මේකට එකතු කරගන්න පුළුවන්. ඇත්තටම මට රම්පේ ටිකක් හොයාගන්න අමාරු වුණා. ඉතින් ඒ හින්දා මම මේකට කරපිංච විතරයි පාවිච්චි කරේ. රම්පෙත් ඔයාලා පාවිච්චි කරන්න. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් මේකට අමුමිරිස් එකතු කරගන්න. අමුමිරිස් එකතු කරගෙන හොඳට මේක කලවම් කරලා හොඳට මේක গোল্ডන් බ්‍රවුන් වුණාට පස්සේ හොඳින් අඹරාගත්ත කරදමුඟු කරාමලටි කුරුඳු කුතු ඊට පස්සේ පහේ මිශ්‍රණ ටික මේ වීඩියෝ එකේ පෙන්වන විදිහට මේකට එකතු කරගන්න. එකතු කරගෙන ඉවර වෙලා මේක හොඳින් කලවම් කරගන්න ඕනේ. කලවම් කරගෙන ඉවර වෙලා ඊට පස්සේ මේ තුන පාකුර ටික හිමීට හොඳට අඩු ගින්දරේ බැදෙන්න දෙන්න. මේ බැදෙනකොට මේ තුන පා වලින් නිකුත් වෙන ටිකක් සැර එක අපේ පොඩි කැස්සක් වගේ එනවා. අන්න ඒ වෙලාවට කියන්නේ මේ හොඳට මේ තුන පා ටික බැදලා ඉවරයි. ඉතින් අපිට පුළුවන් අපේ දැල්ල ටික මේකට එකතු කරගන්න. දැල්ල ටික එකතු කරගත්තට පස්සේ අපි මේක හොඳට කලවම් කරගන්න ඕනේ. කලවම් කරගෙන ඉවර වෙලා ගින්දර හොඳටම අඩු කරන්න. මොකද වැඩි ගින්දරේ තිබ්බොත් මේ දැල්ල ටික පිච්චෙන්න බලනවා. ඉතින් ඒ හින්දා අපි මේ අඩු ගින්දරේ හොඳින් කලවම් කරගෙන ඉවර වෙලා අපි මේක මේ දැල්ලංගෙම තියෙන වතුර උනලා ඒකෙන්ම කුක් වෙන්න අපි මේක හිමීට මේක වහලා තියෙනවා. ඉතින් මේ විදිහට මේක අඩු ගින්දරේ මේක ඔයාලා මේ විදිහට කුක් වෙනකොට ඔයාලට පුළුවන් චුට්ටක් ඇරලා බලන්න. එතකොට ඔයාලට පේනවා මෙන්න මේ විදිහට වතුර චුට්ටක් යටට උනලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ අපි දාපු වතුර නෙමෙයි, මේ තියෙන්නේ මේ දැල්ලංගෙම්ම ඒ මස් වල තියෙන වතුර ටික තමයි මේ තියෙන්නේ. ඉතින් අපි මේ විදිහට තවත් ටික වෙලාවක් මේ විදිහට අඩු ගින්දරේ මේක තම්බා ගමු. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න දැන් පේනවා තවත් මේකේ වතුර උනලා තියෙනවා. ඉතින් මේක හොඳට කලවම් කරගන්න, ගින්දර වැඩි කරන්න එපා. එතකොට පිච්චෙයි. ඊට පස්සේ අපිට පුළුවන් මේකට හොඳ පොල් කිරි ටිකක් එකතු කරගන්න. මේ වීඩියෝ එකේ පෙන්වන විදිහට පොල් කිරි මේකට එකතු කරගෙන ඉවරලා හොඳින් කලවම් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක හොඳින් මේ විදිහට නටනකොට අපි මේක වහලා නෙමෙයි අපි මේක තම්බන්නේ. හොඳින් කලවම් කරගන්න නැත්නම් කිරි ටික කැටි ගහන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක ටිකක් ඇරලා පොල් කිරි ටික වාෂ්පේලා යන විදිහට, ඒ කියන්නේ හොඳට හිඳෙන විදිහට අපි මේක ගින්දර ටිකක් වැඩි කරලා මේ විදිහට කුක් කරගන්නවා. ඉතින් ඔයාලට දැන් පේනවා හිමින් මේකේ දින කිරි ගතිය චුට්ටක් ටික් වේගණිකට ගණකම් වේගනනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේකට බෙදපු තුන පහ කුඩු ටිකක් එකතු කරගන්න. බෙදපු තුන පහක දීපිරි කරගත්තාම මාරම රසයි, මාරම සුවඳයි මේ මාළුව. ඉතින් අපි මේ බෙදපු තුන පහ කුඩු ටික එකතු කරගෙන ඒක හොඳට කලවම් කරලා ඔන්න දැන් අපේ දැල්ල මාළුව හරි. ඉතින් අපිට පුළුවන් මේකට මුරුංග කොළ සල්පයක් එකතු කරගන්න. ඇත්තට මුරුංග කොළ ටික එකතු කරගත්තාම මේක හරි ගුණයි. මේක මොනවා හරි විස තියෙනවා නම් ඒවා සේරම දේවල් කැපෙනවා. ඒ වගේම තියෙන මේ දැල්ල ටිකක් සැරයිනේ. ඉතින් ඒ සැරත් චුට්ටක් විතර පාලනය කරනවා. ඉතින් අපිට පුළුවන් ලිප් ඔෆ් කරලා මේ විදිහට මුරුංග කොළ ටික දාලා අපි හොඳට වහලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ අපේ රසම රස දැල්ල කරි එක.